නිසා මෙවර මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරද්දී නිවැරදි දේශපාලන වැඩපිළිවෙලක් සඳහා ඡන්දය පාවිච්චි කරන්න කියන ඉල්ලීම තමයි අපි ජනතාවගෙන් කරන්නේ. වෙන වෙන හේතු මත, රැලි මත, දන්නා දුන්න නිසා, පරම්පරාවෙන් දන්න නිසා, ඔය වගේ සීයයි ආච්චි ඡන්දය දුන්නේ ඒකට නිසා වගේ හේතු මත ඡන්දය දෙන්න ගියොත් එහෙම අපි ලොකු අවදලා විශාල අවදානමකට ලක් වෙනවා. මට පේනවා බොහෝ දෙනා අපේ වැඩපිළිවෙල ගැන ධනාත්මකව ප්‍රතිචාර ඉදිරිපත් කරනවා. ඉතින් මට අත වශයෙන්ම දේශපාලනඥයෙක් හැටියට හරිම සන්තෝසයි. අනිවාර්යෙන්ම ඊළඟ පාර්ලිමේන්තුවේ විකල්ප බලය ගොඩනගන්නේ වෙන සලකුණකින් නෙවෙයි, ගෑස් සිලින්ඩරේ ලකුණ යටතේ අපේ කණ්ඩායමක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන මිතුරුනි. ඒ වෙනුවෙන් අපිට තමුන්නාස්ලගේ ජනතා වරම ලබා දෙන්න කියලා ඉල්ලනවා. ජාතික ජන බලවේගය ෘතුගුණ සලකලා තියෙනවා. කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් අපේක්ෂිකාවන් විදිහට මේ වර මහමැතිවරණයට ඉදිරිපත් කරන්න. අපේ රටේ කාන්තාවන් පිළිබඳව අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කිරීමේදී පාර්ලිමේන්තුව තුළ ඒ වෙනුවෙන් පෙනී සිටින්නට, ඒ වෙනුවෙන් හඬක් නගන්නට ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙනට ලැබීම ආඩම්බරයක්. සජිත් ප්‍රේමදාස මහත්තයා මන්ත්‍රී දුර 58ක් අරගෙන ඉන්නකොට රටේ ජනතාව අමාරුවේ වැටුණාම ඒ වගේම බාර ගන්න බෑ කියලා පැනලා ගියා. අද රනිල් වික්‍රමසිංහ මහත්තුමා පැත්තකට වෙලා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයාට අගමැති අපේක්ෂක ධූරේ පවා දෙන්න එතුමා එකඟ වුණා. එතුමා ඒකට බාර ගන්න ඒකටත් බැරි බෑ කිව්වා. මන් දන්නේ මොන හේතුවක් නිසාද කියලා. සම්පූර්ණ බොරුවක්. සජිත් ප්‍රේමදාස මේ මැතිවරණේ තරං කරන්නේ අගමැති වෙන්නේ. අපි මේ මැතිවරණේ තරං කරන්නේ සමගි ජන බලවේගය මේ රටේ ජයග්‍රාහී පාලන බලය හිමි පක්ෂය බවට පත් කරන්න. ප්‍රතිපත්තිය තියෙන්නේ, වැඩපිළිවෙල තියෙන්නේ, හැකියාව තියෙන්නේ සමගි ජන බලවේගයට පමණයි. හැකියාවක් තියෙන මිනිස්සු නෙමෙයි කියලා කිව්වා. දැවැන්ත බීතිකාවක් සමාජය හැදුවා. සිහල දමිල මුස්ලිම් බර්ග මැලේ, ඒ වගේම හින්දු බෞද්ධ කතෝලික ඉස්ලාම් හැම දෙනාම එක විදිහට කරගහපු මැතිවරණයක්. ඒකයි මේ ජයග්‍රහණයේ වටින්. ඔයාලා අපි කෙරෙහි විශ්වාසයක් තිබුවා. ඒ තබන ලද විශ්වාසය දශමයකින් පළුදු නොකර මේ රට හදන වගකීම අපි ගන්නවා.